ඔබ දකිින් ඇති මේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියන මේ රටට විකල්පය කියල පෙන්න්නන වෙනත් නමකින් ඇවිල්ල ඉන්න ජනතාව විමුක්ති පෙරමුණ එයාගේ මුදල් ඇමතිවරයා යැයි අනාගතය කියා ගන්නා සුනිල් හඳුනෙත්ති මැතිතුමා පැහැදිලි ප්‍රකාශයක් කරා කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතියක් ඒ අය ආණ්ඩුවක් ආවතින් මේ රටේ ක්‍රියාත්මක කරනවා කිය. කළු සල්ලි සුදු කිරීමට කටයුතු කිරීම තුළ මේ රට අපේ බැංකු පද්ධතිය ලෝකයේ ගනුදන කළ නොහැකි මට්ටමට පත්වෙනවා කියන එක අපිට අමුතුෙන් කතා කරන්න දෙයන්නේ. මේ රටට එන්න බලාගෙන ඉන්න පිළිගත් ආයෝජකයෝ කිසි කෙනෙක් මේ රටට පැමිණීම මේ කතාහන කොටම නවතිනවා. සමහර වෙලාවට ඉන්න අයත් එළියට යන්න පුළුවන් මේ කණ්ඩායම බලයට එනවා කියලා හැඟුණොතින්. මට තේරෙන්නේ නෑ මුදල් ඇමතිවරයා කටයුතු කරන්න හදන්නේ එහෙමනම් අධිකරණ ඇමතිවරයා නඩු අහන්න හදන්නේ ගමට බලය දීලා නම් නායකයා දැන් ජපානයේ ගිහිල්ලා කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන අනුර කුමාර දිසානායක ජපානයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන එතුමා ඒ අයගේ කාලේ ඡන්දෙ දෙන්න යන කෙනාට මරණ දඬුවම දීපු විදිය ආර්ථික ඝාතනය කරන්න මේ රටේ විශාල දේපල සම්පත් විනාශ කරපු ආකාරය ඒ අය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරපු ආකාරය පිළිබඳව කිසිම කතාවක් නැහැ. ඉතින් මේ වගේ කණ්ඩායමක්ද අපේ රටට විකල්පය වෙන්නේ කියන ප්‍රශ්නයත් ජනතාව මං හිතන්නේ මේ වන විට ඒ අය කියනේ වැහුම්කන් දීලා ඒ විකල්පය මේ රටට වින කරන විකල්පයක් වෙනවයි කියන එක ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නේ.